රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීතුමා ආණ්ඩු පක්ෂයේ හිටියනම් මේ වෙලාවේ ඒ ඡන්ද ටික වැටුනේ ආණ්ඩුවට නම් අද රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීතුමාට ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ කියන්නේ විපක්ෂයට නිසා මේ ඡන්ද ටික ලැබුණේ මේ ඡන්ද ටික දාන්න ගියේ විපක්ෂේ නියෝජනය කරමින් නිසා අද රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීතුමාට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි එතනදී ගත්තු ක්‍රියා ක්‍රමවේදයේ මොන හරි අර්බුදයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි පළවෙනි අවස්ථාවේ ලේකම්වරයා විරුද්ධ වුණාම මේ මුදල රජයෙන් ගෙවලා දෙවනුව එක රාජ්‍ය නවන සංවිධානයක් කරහා ගෙවලා තිනවා. මොකද මූලික මිනිස් අයිතිවාසිකම් නිසා ඡන්දේ පාවිච්චි කිරීම කියන කාරණාව. සල්ලි නැවත ගෙවලා තිනවා. දැන් මේකම අනුගත කළොත් අර අම්මගේ තාත්තගේ සොහොන හදපු එකට ඒ අම්මගේ තාත්තගේ සොහොන හදන සල්ලි වියදම් කර එකාගේ සල්ලිද? ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තමයි ඒ අම්මා තාත්තගේ සොහොන හැදුවේ. ඒ සොහොන හදලා වැඩේ අහු වුණාම නඩු ගියාම සල්ලි බාර දුන්න ගෙනෙල්ලා ඒ අදාළ මුදල නැවත බාර දුන්නා. එතකොටත් රාජ්‍ය දේපල අවභාවිතය තමයි. දැන් මේ කියලා තියෙනෙත් රාජ්‍ය දේපල අවභාවිතය නිසා ඕන තැන වෙලාවක අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. හැබැයි එදා මොකද්ද වුනේ? එදා අපහිල්ලලා එහෙම නැත්නම් මග ඇරලා අධිකරණයේ මග ඇරලා ඡන්ද වෙඩකම් කල්ගත්තු එක තමයි කරේ. එකම සිද්ධාන්තය එකම කාරණාව තමයි මේ රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් සිද්ධ වෙලා තින්නේ. හැබැයි මේක මිනිස්සුන්ගේ ඡන්දයිතිය වෙනුවෙන් තමයි මේ කටයුතු කරලා තින්නේ කියන එක අපි කියනවා. අපි මේ කවුරුවත් සුද්ධ කරනවා නෙමෙයි. අපි ජනතාවගේ ඡන්දයිතිය රැක ගැනීම වෙනුවෙන් අපි මේ වෙලාවේ කතා කරන්නේ. දැන් මේ වෙනකොට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ විරෝධතා රටේ හැම තැනින්ම ගොඩනැගෙමින් පවතිනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක මෙච්චරකල් දිවෙන් දිව ගාගෙන හිටපු අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා මේ 20 වෙනි සංශෝධනයේ යම් යම් වැරදි දකින්න පටන් අරගෙන තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාව නැවත වතාවක් මහින්ද සුළඟ හරහා ගේන්න ශක්තිය දීපු වාසුල විමල්ල ගම්මන්පිලල ඇතුළගෙන පිටට දෙන්න බැරි නිසා ඇතුළේ හංගගෙන ඉන්න උනාට යම් අර්බුදයක් ඇතුළේ නිර්මාණය වෙලා තියෙනවා. මේකට විරෝධතාවය පළ වෙලා තියෙනවා. විදුර වික්‍රමනායක වගේ මන්ත්‍රීතුමන්ලා විජේදාස රාජපක්ෂ මහත්තයා ප්‍රසිද්ධියේ ලිඛිතව තමන්ගේ විරෝධතා ටික දක්වනවා. තමන්ට එදා කණ්ඩායම් රැස්වීමේදී මේක ගැන කතා කරන්න නොදීපු නිසා. එතකොට මේ විරෝධතා මතුවෙනවත් එක්කම ස්වාමීන් වහන්සේලා කතෝලික සභාව ක්‍රිස්තියානි සභාව මේ සියල්ල දැන් විරෝධතාව ගොඩනගාගෙන එනවා. මේ විරෝධතාත් එක්ක ඒත් ඒකාධිපති ගමනට යන ජනාධිපතිවරයා කිසිම අඩියක් පස්සට ගන්නේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ගේ බලතල තමයි මේකෙන් කප්පාදු වෙන්නේ. දැන් සමාජයේ යම් සැකයක් බඳුන් වේගින එනවා. මේ මහින්ද මහත්තයාත් එක්කම හිටපු කණ්ඩායම් දැන් මේ විරෝධතා ගොඩනගන්නේ. මහින්ද මහත්තයාත් මේකට ඇත්තටම විරුද්ධද දන්නේ නැහැ. මහින්ද මහත්තයා මොකද එක දවසක් මාධ්‍ය හමුවේ කිව්වා, දැම්මහම බලා ගන්නකෝ මම මොකද්ද කරන්න කියලා. මේ මොකද්ද කරන්න යන්නේ කියන එකද, ഇതുමගේ විරෝධතාවයත් මේ නොඑක් නොඑක් බලල්ලත් හරහා එනවද කියන එක දැන් සැකයක් මතුවලා තියෙනවා. ඒ වගේම දැන් සමාජයේ ගොඩක් තැන්වල කතා වෙනවා අර කන්ටේනර් ගෙනියන්න බැරි, බඩු පටවන්න බැරි LRT දුම්රිය සම්බන්ධයෙන් කතාවර ලලිතසිරි ගුණරුවන් කියන මහාචාර්යතුමා, උගත් මහාචාර්යතුමා වියත්මගට උපදෙස් දෙන, ජනාධිපතිතුමාට උපදෙස් දෙන උගත් මහාචාර්යතුමා කියපු කතාව පිළිබඳව අපිට නම් තියෙන්නේ ඕක නෙවෙයි. LRT එක ආවනම්, සැහැල්ලු දුම්රිය ආවනම් කොළඹ වාහන තදබදය නැති වෙලා, ඒ වගේම ඉතාමත්ම දියුණු රටක තත්වයට මේ රටපත් වෙන්න තිවිච්ච ගමන, අපිටත් LRT එක රට ඇතුළේ ඉඳලාම යන්න තිවිච්ච ගමන අහෝසි කරේ වෙන මුකුත් නිසා නෙවෙයි. මේක චීනෙන් නෙවෙයිනේ කරේ. මේක චීන බැංකුවකින් ණයට ගත්ත එකක් නෙවෙයිනේ. මේකේ කොමිස් තිබුණේ නැහැනේ. මේකේ තියෙන්නේ අවුරුදු 15ක හදලත් අවුරුදු 15කට පස්සේ තමයි ණය ගෙවන්න තියෙන්නේ. ඒකත් දශම ගානක ණය. ඒ නිසා තමයි මේ LRT ව්‍යාපෘතිය ලංකාවේ ජනතාවට අහිමිකලේ කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා. දැන් නිකන් අමුතු කතා කියනවා, කන්ටේනර් පෙට්ටි පටවන්න බෑ, බඩු පටවන්න බෑ කියලා. මොන ලෝකෙද කන්ටේනර් පෙට්ටි බඩු LRT වල පටවගෙන ගියේ කියන එක ලලිත සිරිගුණරුවන් මහත්තයාටයි ඔය විද්වත් කණ්ඩායමට මතක් දෑස් පෑදේවා කියලා ඉගෙන ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් ජනතාවට සම්බන්ධතාවයක් හදා ගන්න පුළුවන්. ජනතාව දැන් බුද්ධිමත්. දැන් ජනතාව බුද්ධිමත්. මොකද 20 වෙනි සංශෝධනයේ කතා කරනකොට තමයි දැන් ඉස්සෙල්ලා රියාඩ් බදුරුදීන් මහා විශාල වැරදිකාරයේ පොලිස් මාධ්‍යයට ප්‍රකාශ කළුමා කරනවා. ट्रांसफर
මේ කාරණාත් එක්ක රියපතුරු දිශා රියපතුරුගේ සිද්ධියත් එක්ක අර රටේ සුවහසක් ජනතාව මේ ජනතාවට ඡන්දෙ දුන්නේ මුස්ලිම් විරෝධයටනේ ජාතිවාදයටනේ ඡන්දෙ දුන්නේ ජාතිවාදයේ ලකුණ ඉල්ලගෙන ඡන්දෙ ඉල්ලගත්තේ තනි සිංහල ආණ්ඩුවක් හදන්න අන්න එතකොට මේ Taman දීලා තිබිච්ච පොරොන්දු අය 24ක් යන ඉස්සෙල්ල පාසු ප්‍රහාරයේ පුද්ගලයන් අතරම් කොට ගන්නවා අය 24ක් යනකොට මහා බැංකු කොල්ලේ පුද්ගලයන් අතරම් කොට ගන්නවා මේවනේ ප්‍රධාන වශයෙන් තියාගෙන අපු කාරණා දැන් එතකොට තමන්ගේම ඇඳුම ලිහුණා වගේ දැනෙනකොට තමයි අර අධිකරණයේ වැඩිකාරයේ නෙරි නඩුවක් පවත්වා ගන්න යන්න බැහැ කියපු පුද්ගලයාට විරුද්ධව අත්සන් 100ක ඉන්න අත්සන් 1000කට 1000ක අන්තිම අන්තිදී අත්සන් 1000කට മന്ത്രിවරු ඉන්න ලංකාවේ විපාක ආණ්ඩුවක්ෂයේ එහෙමත් සැකලා තමයි බාර දෙන්නේ නැවත පරීක්ෂණ කරන්න. එහෙම පරීක්ෂණ කරන්න පුළුවන්ද මේ මේ മന്ത്രിවරු කියන විදියට පරීක්ෂණ කරන්න පුළුවන්ද? ඒක පොලිසිය සහ මේ මේ අධිකරණයේ කාර්යභාරය. මේ අතපෙරීමක් මේ අධිකරණයට. මේ අතපෙරීමක් පොලිසියට. මේ සියල්ල සිද්ධ කරන ගමන් අද නැවත වතාවක් රිෂාඩ් බදෘතින් සිද්ධිය අතුලට ගන්නවා. මොකද රිෂාඩ් බදෘතින් මහත්තයා මේ කාටහරි දාලා අර වැඩේ වුණාම දැන් මේ වෙලාවේ ජාතිවාදයේ උත්සන එක තමයි හැම වෙලාවෙම ප්‍රශ්නයක් ආවම ජයග්‍රහී මාවතට යන මේගොල්ලන්ගේ ක්‍රමනේ. ඒ නිසා අර විසිනි සංශෝධනයෙන් ආපු ජනතා විරෝධය ඒකාධිපතිත්වය මේ සියල්ල ඉස්සරහා ජනතාව ඉස්සරහා කඩාගෙන වැටීම ආණ්ඩුවේ කඩාගෙන වැටීම ආරම්භ වුණා මේ නිසාත් එක්ක ඒක යටගහගෙන තමයි නැවත ජාතිවාදී ඉන්ජෙක්ෂන් එක ජාතිවාදී තෙල බෙහෙත තමයි මේ බදෘතින් සිද්ධිය හරහා ජනතාවට ලබා දෙන්න උත්සාහ කරන්නේ. තව පාරක් ජනතාව අන්දවන්න තමයි මේ උත්සාහ කරන්නේ කියලා මම කියන්නේ.